හායි මුලින්ම පවතින කොරෝනා තත්ත්වය සහ කාලගුණ තත්ත්වය නිසා පීඩා විඳින සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඔන්න මම අදත් ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන ලොකුම ගැටලුවකට විසඳුමක් අරන් ආවා. වෙනදා වගේම නිත්‍ය බියුටි පොයින්ට් එක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් බොහෝ අපහසුතාවයකට පත් වෙන දෙයක් තමයි ඉස්සරි කියන්නේ. මේ කරදරයෙන් නිදහස් වෙන්න ඔයා වෙළඳපොලේ තියෙන ගොඩක් ෂැම්පු වර්ග ඒ වගේම තවත් ස්වභාවික සත්කාර කරලා කරලා ඔයාට හොඳ විසඳුමක් ලබා ගන්න බැරි වුණා නම් ඒකට තියෙන හොඳම විසඳුම තමයි කිටෝ ප්ලස් ෂැම්පු එක. මේ ගැන වැඩිදුර විස්තර අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ඉතින් ඉස්සරි වලට විසඳුමක් හොයන්න කලින් ඉස්සරි කියන්නේ මොකක්ද මේවා හැදෙන්නේ කොහොමද කියලා අපි ඉස්සලාම දැනගෙන ඉන්න ඕනි. ඉස්සරි කියන්නේ දිලීරයක් නෙමෙයි. ඒ අපේම සමේ තියෙන මැරුණු සෛල. මේක වෙන්නේ අපි ඉපදිලා ටික කාලෙකින් අපේ හිස් කබලට මැලසීසියා ෆර්ෆා කියලා දිලීරයක් එනවා. මෙන්න මේ දිලීරය අපේ හිස් කබලට වෙනත් විස බීජ වලින් ආරක්ෂා කරනවා. මේ දිලීරය ජීවත් වෙන්නේ අපේ කේශ මූලයේ. මොකද හිස් කබලේ තියෙන ස්නේහ ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන සීබම් කියලා දෙයක් තමයි මේ දිලීර ආහාරයට ගන්නෙ. මේ සීබම් කියන දේ හැදිලා තියෙන්නේ සම්තෘප්ත මේදම්ල සහ අසම්තෘප්ත මේදම්ල කියලා මේදම්ල වර්ග දෙකකින්. හැබැයි මේ දිලීර ආහාරයට ගන්නෙ සම්තෘප්ත මේදම්ල විතරයි. ඉතින් ඉතුරු වෙන අසම්තෘප්ත මේදම්ල හිස් කබලේ සමය තුලට කිඳා බහින නිසා සමේ තියෙන සෛල අතර පැලුම් ඇති වෙනවා. ඊට පස්සේ ඒ පැලුම් හරහා හිස් කබලේ සමේ තියෙන සෛලවල තියෙන ජලය වාෂ්ප වෙලා ගින් හිස් කබල වේලෙනවා. මේ විදිහට හිස් කබල වේලුනාම හිස් කබල කසන්න ගන්නවා. ඊට පස්සේ පුංචි දැවිල්ලකුත් ඇති වෙනවා. ඒත් සමගම මේ ක්‍රියාවලියට ශාරීරික ප්‍රතිචාරය දක්වන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සෛල ස්තරය සති දෙකක් තුන අතර කාලයකදී සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ කියන්නේ සෛලවල යටම ස්තරය වර්ධනය වීගෙන එද්දී සෛලවල උඩම ස්තරය මැරිලා ගැලවිලා යනවා. මෙහෙම ගැලවිලා යන්නේ කුඩා සෛල එක එක නිසා අපිට ඒක ලොකුවට පේන්නේ නැහැ. ඉතින් අපි ඉස්සලා කියෝ වගේ අපේ හිස් කබලේ සෛල වේලිලා තුවාල වෙලා පැලිලා තිබුණාම හැම යටම සෛල ස්තරේ වේගෙන් වර්ධනය වෙනවා. අර උඩ හානි වෙලා තියෙන සෛල අලුත් වැඩියා කරන්න. මේ විදිහට හැම යටම සෛල සති දෙකක් තුනක් කාලයක් යන්නේ නැතුව ඉතා කුඩා කාලෙකින් වර්ධනය වෙනවා. මේ විදිහට අඩු කාලයකින් උඩට මතුවෙන සෛල කැදලි කැදලි වෙලා තෙල් එක්ක මිශ්‍ර වෙලා තමයි ඉස්සරි හැදෙන්නේ. හැබැයි ඔයාලට හිතෙනවා ඇති හැමෝගෙම මේ දිලීර තිබිලා ඇයි හැමෝටම ඉස්සරි හැදෙන්නේ නැත්තේ කියලා. අසම්තෘප්ත මේදම්ල ඉතුරු වුණත් සමේ වියලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම හෝමෝන මට්ටම එක්ක වයසත් එක්ක සමහර අයගේ සීබම් ශ්‍රාවය අඩු වැඩි වීම නිසා පෙලක් අයට ඉස්සරි හැදෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඇතිවෙන ඉස්සරි වලට හොඳම විසඳුමක් තමයි කිටෝ ප්ලස් ෂැම්පු එක. මල් ළඟ තියෙන්නේ මිලිලීටර් 60 බෝටල් එක. මේක මං ගත්තේ රුපියල් 642ක් වගේ මුදලකට. මේක ඔයාලට ඕනම ෆාමසියකින් මිලදී ගන්න පුළුවන්. ග්ලෙන්මාර්ක් ෆාමසියුටිකල් ලිමිටඩ් කියන ඉන්දියන් කම්පැනි එක තමයි මේක නිෂ්පාදනය කරන්නේ. මේක සඳහන් වෙලා තියෙනවා කිටෝකොනිසෝල් සහ සින් පිරිතියෝන් අඩංගු වෙලා තියෙනවා කියලා. මං කලින් කීව විදිහට ඉස්සරි ඇතිවෙන්න හේතු වෙන දිලීර විනාශ කරන්න ඒ වගේම ඒ නිසා ඇතිවෙන හිසේ කැක්කුම කැසීම දැවිල්ල අඩු කරන්න වගේම පොතු ගැලවෙන එක අඩු කරන්න මේ කිටෝකොනිසෝල් සහ සින් පිරිතියෝන් උපකාරී වෙනවා. දැන් මම කියන්නේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේක පාවිච්චි කරන්න කලින් හොඳට මේක හොල්ලන්න. ඉස්සලාම හිස් කබල ජලෙන් හොඳට තෙත් කරලා හිසකේ සෝදගන ප්‍රමාණවත් තරම් ෂැම්පු ටිකක් අරන් හිස් කබලට දාලා විනාඩියක් පමණ කාලයක් මෘදු ලෙස සම්භාහනය කරන්න. ඊට පස්සේ උණු වතුරෙන් සෝදලා හරින්න. ඊට පස්සේ ආයෙ ෂැම්පු ටිකක් අරන් ඔළුවේ ගාලා විනාඩි 3ක් වගේ කාලයක් තුවාලයක් අරන් ඒකෙන් හොඳට සම්භාහනය කර කර සෝදා හරින්න. මේ විදිහට සතියට දෙපාරක් ගානේ මාසයක් විතර කාලයක් කරන්න. මාසිකට විතර පස්සේ සතියට එක පාරක් වගේ මේ ෂැම්පු එක පාවිච්චි කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තමයි මේක බාහිර භාවිතය සඳහා පමණක් යොදා ගන්න ඕනි. ඇඟේ කොහේ හරි ගැවුණොත්
ඉක්මනින් මේක සෝදන්න. ඒ වගේම ඇස්වල නොගෑවෙන විදිහට පාවිච්චි කරන්න පුංචි ළමයි ඉන්න තැනින් වලින් මේක තියන්න එපා කියලාත් මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම චූටි ළමයි සඳහා මේක පාවිච්චි කරන්න එපා කියලා මම මතක් කරනවා. ඒ වගේම මේක පාවිච්චි කරද්දී වට මොකක් හරි අපහසුතාවයක් තියෙන මේ ගැන වැඩිදුර විස්තර වෛද්‍යවරයෙක්ගෙන් විමසන්න කියලාත් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කිටෝ ප්ලස් ෂැම්පු එක. මම මේක ඔයාලට අරලා පෙන්නන්න. මේ විදිහට තමයි මේක එන්නේ. රෝස පාට ෂැම්පු එකක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට. මේක යූස් කරද්දි සති දෙකක් වගේ කාලෙකින් ඔයාටම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. තාම මාව ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හැමෝම ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. බයි.